ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැම දෙනාම අපේ YouTube channel එකට. ඉතින් අද අපේ පාඩම තමයි පරිගණකයක විශේෂම අංගයක් තමයි ප්‍රොසෙසරය කියන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රොසෙසරය සම්බන්ධ කරන්න අපට motherboard එකක් ඕන වෙනවා. ඉතින් මේ දෙක ගැන තමයි අද මම කතා කරන්නේ. අපි දැනගන්න ඕන අපට ගැළපෙන ප්‍රොසෙසරයක් තෝරගන්න. එහෙමත් නැත්නම් අපේ කම්පියුටරේ ප්‍රොසෙසරේ සවුත් වෙලා තියෙනවා නම් අපේ motherboard එකේ වර්ගය අපි දැනගන්න ඕන. මොකද ඒ motherboard එකේ වර්ගයට ගැළපෙන ප්‍රොසෙසරයක් තමයි අපි මිලදී ගන්න ඕන. එහෙමත් නැත්නම් අපේ motherboard එක පිච්චුනොත් එහෙම අපේ ප්‍රොසෙසරයට ගැළපෙන motherboard එකක් තමයි අපි තෝරගන්න ඕන. ඒ model එක නොවන motherboard එකක් අපිට සම්බන්ධ කරගන්න බෑ. ඒ නිසා අපිට මෙන්න මේ දේවල් ටික වැදගත් වෙනවා. පළවෙනි එක තමයි ප්‍රොසෙසරේ වර්ගය. ඒ වගේම තමයි motherboard එකේ වර්ගය. මේ දේවල් වලට ඉස්සරලා අපට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ ටික අපි දැනගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. එහෙනම් අපි බලමු ඉස්සරලම ප්‍රොසෙසරේ කියලා කියන්නේ පරිගණකයේ විශේෂ අංගයක්. මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මිනිසෙක්. මිනිසෙක් ගැන අපි අර්ථ දක්වද්දී අපි ඒ මිනිසා බුද්ධිමත් මිනිසෙක්ද නූගත් මිනිසෙක්ද යන වටහා ගැනීමට අවශ්‍යයි. නැත්නම් තවත් කෙනෙකුට අපි ඒ දේ පවසනවා. එතකොට අපි යාගේ ඔළුව මත තමයි මේ හැමදේම කියන්නේ. මොකද එයාගේ බුද්ධිය ඒ වගේම එයාගේ දැනුම පදනම් කරගෙන තමයි නූගත් හෝ උගත් මිනිසෙක් වෙන්නේ. අන්න ඒ වගේ මිනිසෙකුගේ මොළයට සමානයි මේ පරිගණකයේ ප්‍රොසෙසරේ. ඉතින් ප්‍රොසෙසරේ ස්පීඩ් එක මත තමයි පරිගණකයේ කාර්යක්ෂමතාව ගොඩ නැගෙන්නේ. ඒ වගේම මිනිසෙකුගේ මොළේ මත තමයි මොළේ ක්‍රියාකාරීත්වය මත තමයි ඒ මිනිස්සගේ වැඩ ස්පීඩ් වෙන්නේ. ඒ වගේම හිතන පතන දේවල් සාර්ථක වෙන්නේ මේ දේවල් සිදු වෙන්නේ ඒ මිනිසෙකුගේ බුද්ධි වර්ධනය අනුව. එතකොට ඔයාලට තේරෙනවා ප්‍රධාන අංගයක් මිනිසෙක්ගේ ඔළුව නැත්නම් මොළේ. ඒ වගේම කම්පියුටරෙත් විශේෂම අංගයක් තමයි ප්‍රොසෙසරේ කියන්නේ. එහෙනම් ප්‍රොසෙසරේ තමයි පරිගණකයේ විශේෂ අංගයක් වෙන්නේ. ප්‍රොසෙසර් නිෂ්පාදනය කරන ආයතන කීපයක් තියෙනවා. ඉස්සලා අපි කිව්වොත් ඉන්ටෙල් ආයතන. ඉන්ටෙල් ආයතනෙන් ප්‍රොසෙසර් නිෂ්පාදනය කරනවා. ඒ වගේම AMD ආයතනෙනුත් ප්‍රොසෙසර් නිෂ්පාදනය කරනවා. ඒ වගේම Apple සමාගමෙනුත් ප්‍රොසෙසර් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ සමාගම් තුන තමයි දැනට ප්‍රොසෙසර් නිෂ්පාදනය කරන සමාගම් තුන වෙන්නේ. මේ සමාගම් තුනෙන් 80%ක් විතර ලංකාවේ පිටරට නෙමෙයි ශ්‍රී ලංකාවේ ප්‍රොසෙසර් පාවිච්චි කරන්නේ ඉන්ටෙල් සමාගමෙන් නිෂ්පාදනය කරන ප්‍රොසෙසර්. ඒ වගේම AMD සමාගමේ ප්‍රොසෙසරුත් පාවිච්චි කරනවා නැත්නම් නෑ. ප්‍රොසෙසරුත් පාවිච්චි කරනවා හැබැයි ඉතාමත් අඩුයි. ඒකට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ පරිගණකයෙන් අපි වැඩ කරද්දී මේ ප්‍රොසෙසර් එක ගොඩක් හීට් වෙනවා. AC කරපු කාමරයක නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ප්‍රොසෙසරේ හීට් වෙනවා කියන්නේම කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එක. ඉතින් මේ ගැටලුව නිසා ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ භාවිතා වෙන පරිගණක ඉන්ටෙල් සමාගමේ ප්‍රොසෙසර් පාවිච්චි කරන්න විශේෂ හේතුවක් වෙන්නේ මෙන්න මේ හේතුව. ඒ වගේම තමයි Apple සමාගමේ ප්‍රොසෙසර් තියෙනවා. ඒ සමාගමනුත් නිෂ්පාදනය කරනවා. නමුත් මේ ප්‍රොසෙසර් මිල ගණන් අතින් ඉතාමත් වැඩි. ඒ නිසා අපි වගේ දියුණු වෙමින් පවතින රටක සිටින මිනිසුන්ට මිල මුදල් නොමැතිකම නිසා මේ ප්‍රොසෙසර් පාවිච්චි කරනවා ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මෘදුකාංග software අපි ඉන්ස්ටෝල් කරන්න යද්දී මේ ඉන්ටෙල් සමාගමේ නිෂ්පාදිත මෘදුකාංග තමයි ගොඩක්ම තියෙන්නේ. සුලබව අපට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි Apple සමාගමේ software ඉතාමත් අඩු නිසා ඒකත් හේතුවක් වෙනවා Apple සමාගමේ ප්‍රොසෙසර් භාවිත නොකරන ශ්‍රී ලංකාවේ ජනතාව. නමුත් AMD ප්‍රොසෙසරේ අපට වාසියක් තියෙනවා. ඒ තමයි graphic quality ඉතා වැඩි. graphic වැඩ කරනවා නම් games වලට එහෙම මේ ප්‍රොසෙසරේ ගොඩක් හොඳයි. නමුත් අර හීට් වෙන ප්‍රශ්න නිසා තමයි ලංකාවේ මේ භාවිත නොකරන්නේ. එහෙනම් ඔයාලා දන්නවා බහුතරයක් පාවිච්චි කරන්නේ ඉන්ටෙල් සමාගමෙන් නිෂ්පාදනය කරන ප්‍රොසෙසර්. 80%ක් විතර ලංකාවේ පාවිච්චි කරන්නේ ඉන්ටෙල් සමාගමෙන් පාවිච්චි කරන ප්‍රොසෙසර්. මම මෙන්න මේ ප්‍රොසෙසරයට අදාළව තමයි අද කතා කරන්නේ. මොකද ඔයා ගාව තියෙන මැෂින් එකත් මම විශ්වාස කරනවා ඒකේ ප්‍රොසෙසරෙත් ඉන්ටෙල් සමාගමේ ප්‍රොසෙසරයක් වෙන්න ඕන කියලා. 80%ක් භාවිත කරන නිසා අද වීඩියෝ එක ඉන්ටෙල් සමාගමේ ප්‍රොසෙසර් ගැන. හරි, අපි එහෙනම් යමු වීඩියෝ එකට.
දැනට අපි භාවිතා කරන පරිගණක ගැන තමයි මම කතා කරන්න යන්නේ. Pentium 3, Pentium 4 ඊටත් ඉස්සෙල්ලා අතීතේ පාවිච්චි කරපු කම්පියුටර්ස් තියෙනවා. ඒ වගේම Dual Core Core 2 ඩූ තියෙනවා. මම ඒ ගැන අද කතා කරන්නේ නැහැ. මොකද අපි පාවිච්චි කරන කම්පියුටර්ස් ගැන අපි කතා කරන්න ඕන. අතීතයේ දේවල් දැනගන්න එක හොඳයි. නමුත් අලුත් වැඩියා කරද්දී අපිට බහුතරයක් එන්නේ අපි පාවිච්චි කරන කම්පියුටර්ස්. එතකොට ඒ පිළිබඳව තමයි අපි දැනගන්න ඕන. මොකද මේ පරණ කම්පියුටර්ස් වල software එතකොට hardware දැන් නිෂ්පාදනය කරන්නේ නැහැ. අපිට ඒ දේවල් දැනගන්න එක හොඳ වුණාට අපි වැඩිපුරම දැනගන්න ඕන දැනට භාවිතා කරන කම්පියුටර් සහ ඒ ප්‍රොසෙසර් ගැන. ඉතින් ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් අපි ඔයාලට මතක ඇති ඉස්සෙල්ලාම ආවේ Pentium 3. ඒ මැෂින් නම් අපි අද කාලේදී පාවිච්චි කරන්නේම නැහැ. XP කියන Windows මෙහෙයුම් පද්ධතිය තමයි අපි දාලා වැඩ කරේ මෙහෙයුම් පද්ධතිය විදිහට. ඊට පස්සේ Pentium 4 කියන ප්‍රොසෙසරය ආවා. ඒකත් Intel ආයතනයේ. ඊගාවට Dual Core සහ ඊට පස්සේ Core 2 Duo කියන ප්‍රොසෙසර් වලින් සමන්විත පරිගණක වෙළඳ පොළට ආවා. ඉතින් ඊට පස්සේ Core i කියන ෆෝමැට් එකෙන් එන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ Core i 3, Core i 5 ඒ වගේම Core i 7 කියලා. ඒ වගේම තමයි මේවා එක එක ජෙනරේෂන් වලදී වෙනස් වුණා. ඉතින් අපි ඒවත් කතා කරමු. මෙතනදී ඔයාලා දැනගන්න ඕන මේ ජෙනරේෂන් වලට අදාළව මේ හැමදේම අදාළ වෙනවා. මොනවද? i3 එක, i5 එක, i7 එක. ඉතින් ජෙනරේෂන් 1 කියලා ගත්තොත් එහෙම, ප්‍රස් ජෙනරේෂන් කියලා අපි ගත්තොත් එහෙම මේ කතා කරන හැම දෙයකටම සමාන වෙනවා. i3 හෝ i5 නැත්නම් i7 කියන මේ Core i type එක. හරි, අපි එහෙනම් බලමු. ඉතින් 2008 කියන මේ වර්ෂය තමයි ෆස්ට් ජෙනරේෂන් එකේ Core i ජෙනරේෂන් එකේ ප්‍රොසෙසර් නිෂ්පාදනය කරේ 2008 වෙළඳ පොළට ආවේ. RAM එක වෙන්නේ DDR3 10/66 නැත්නම් 1066 කියන මොඩල් එක. ඉතින් මේ RAM කාඩ් එක තමයි මේ ජෙනරේෂන් එකේ RAM කාඩ් එක වෙන්නේ. මේක තමයි අපි පාවිච්චි කරන්න ඕන motherboard එකට. ඒ වගේම තමයි මේ ජෙනරේෂන් එකේ මේ ප්‍රොසෙසර් ස්පීඩ් එක වෙනවා GHz 1.06 සිට 3.33 කියන GHz වලට මේ කැපැසිටි එක මේක ස්පීඩ් එක අදාළ වෙනවා. පළවෙනි ජෙනරේෂන් එකේ නැත්නම් පළවෙනි පරම්පරාවේ මේ i3 වෙන්න පුළුවන්, i5 වෙන්න පුළුවන්, i7 වෙන්න පුළුවන් මේ ප්‍රොසෙසරේට. මෙන්න මේ 2018 කියන වර්ෂයේදී තමයි මේ ප්‍රොසෙසර් වෙළඳ පොළට ආවේ. ඒ වගේම තමයි මේකේ motherboard එක විශේෂයෙන් වැදගත් වෙනවා. මේ ප්‍රොසෙසරේ පාවිච්චි කරනවා නම් motherboard එක ගන්න ඕන H55, Q57 ඒ වගේම H58 කියන motherboard තමයි මේකට support වෙන්නේ මේ ප්‍රොසෙසරේට. ඉතින් මේවා හොඳටම මතක තියාගන්න ඕන අපේ මේ පාඨමාලාව ඉවර කරද්දී. මොකද පැට්‍රිකල් පැත්තට යද්දී මේ motherboard වර්ග ගැන අනිවාර්යයෙන්ම ඔයාලා දැනගෙන ඉන්න අවශ්‍යයි. ඊගාවට අපි බලමු second generation processor නිෂ්පාදනය කරේ මොන වර්ෂයේද කියලා. 2011 තමයි second generation processor වෙළඳ පොළට ආවේ. මේකේ RAM කාඩ් එක DDR3. ඒ වගේම තමයි clock speed එක එනවා GHz 1.6.0 සිට 3.6.0 දක්වා. ඒ වගේම මේකට අදාළ motherboard වර්ග වෙන්නේ මෙන්න මේ දේවල් ටික H61, H67 ඒ වගේම B75M ඒ වගේම තමයි Q67 කියන motherboard. හරි, ඊගාට මම යනවා third generation එකට. third generation processor වෙළඳ පොළට ආවේ 2012. ඒ වගේම තමයි මේකට අදාළව RAM card අපි ගත්තොත් DDR3 RAM card තමයි අපි පාවිච්චි කරන්න ඕන වෙන්නේ. ඒ වගේම තමයි clock speed එක වෙනවා GHz 1.4 සිට GHz 1.1 කියන මේ ස්පීඩ් අතර තමයි මේ ප්‍රොසෙසර් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රොසෙසරේ සම්බන්ධ කරන්න පුළුවන් motherboard වර්ග වෙන්නේ H61, H67, B75M ඒ වගේම Q67 කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති second generation එකේ සහ third generation එකේ motherboard වර්ග සමාන වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න second generation එකටයි third generation එකටයි motherboard වර්ග සමානයි. ඊගාවක තමයි fourth generation processor වෙළඳ පොළට ආවේ 2013. මේ ප්‍රොසෙසරේ RAM card DDR3 සහ DDR4 කියන
RAM card type වර්ග දෙකම සම්බන්ධ කරන්න හැකියාවක් තියෙනවා motherboard එකට. ඒ වගේම තමයි motherboard type වෙන්නේ H81 B85 ඒ වගේම H97 ඊගාවට X99. ඉතින් මේ X99 කියන motherboard එක ගත්තොත් ඔයාට DDR4 RAM card එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි අනිත් motherboard ඔයා high කරගන්නවා නම් DDR3 RAM card තමයි සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ motherboard එකට. ඊගාවට පස්වන generation එකේ processor වෙළඳපළට ආවේ 2014. ඉතින් මේ processor එකේ clock speed එක වෙනවා gigahertz 4 සිට gigahertz 1.2 දක්වා processor එකේ speed එක වෙනවා. ඒ වගේම motherboard එක H81 B85 ඒ වගේම H97 X99 කියන motherboard එක. ඉතින් මම කලින් කිව්වා සමහරක් දේවල් වල generation වලට සමාන වෙනවා කියලා. ඉතින් මේක 4 වෙනි generation එකේ processor එක සහ 5 වෙනි generation එකේ processor වලට එකම motherboard තමයි එන්නේ. ඒකත් මතක තියාගන්න අවශ්‍යයි. අපි ඊගාවට බලමු 6 වෙනි generation එකේ processor මොන කාලෙද වෙළඳපළට ආවේ කියලා. 2015 දී තමයි 6 වෙනි generation එකේ processor වෙළඳපළට ආවේ. ඉතින් මේ processor එකේ clock speed එක gigahertz 4.5ක් වෙනවා. ඒ වගේම RAM card type DDR3 DDR3L ඒ වගේම DDR4 කියන RAM card මේ motherboard එකට high කරන්න පුළුවන්. මොකද්ද motherboard වර්ග වෙන්නේ? B250M ඒ වගේම H110M ඒ වගේම B150M කියන මේ 6 වෙනි generation එකේ processor වලට support වෙන motherboard වර්ග වෙන්නේ. ඒ වගේම 7 වෙනි generation එකේ processor වෙළඳපොළට ආවේ 2016. ඉතින් motherboard වර්ග සමාන වෙනවා. මම නැවත කියන්න යන්නේ නැහැ. motherboard වර්ග 6 වෙනි generation එකට support in motherboard න 7 වෙනි generation එකේ processor වලට support වෙනවා. RAM card එකත් ඒ විදිහම තමයි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි 7 වෙනි generation එකේ processor එක නිසා GB64 ක RAM card එකක් capacity එකක් තියාගන්න පුළුවන් වෙනවා. මේ processor generation එකට. ඒ වගේම 8 වෙනි generation එකේ processor වෙළඳපොළට ආවේ 2017. ඉතින් මේ processor generation එකේ clock speed එක වෙනවා gigahertz 1.2 සිට 4.5 දක්වා මෙන්න මේ speed එකට අයත් වෙනවා මේ generation එකේ processor speed. ඒ වගේම තමයි RAM card ගත්තොත් එහෙම DDR3 DDR4 ඒ වගේම GB64 ක RAM card අපිට මේවට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. motherboard වර්ග වෙනවා මේ processor එකට support වෙන H310M ඒ වගේම B360M ඒ වගේම Z390M ඒ වගේම තමයි CS100 කියන motherboard type අනිවාර්යයෙන්ම 8 වෙනි generation එකේ processor වලට support වෙන board වෙනවා. ඒ වගේම ඒ board ම සමාන වෙනවා 9 වෙනි generation එකේ processor වලට. ඒ නිසා මම motherboard ගැන කතා කරන්නේ නැහැ. clock speed එක gigahertz 1.8 සිට gigahertz 5 දක්වා clock speed එකක් මේ generation වල processor වලට අයත් වෙනවා. ඒ වගේම RAM card DDR4 RAM card වල GB128 වෙනකන් අපිට වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ 9 වෙනි generation එකේ processor ඔයා සම්බන්ධ කරගන්නවා නම්. ඒ වගේම තමයි 10 වෙනි generation එකේ processor වෙළඳපොළට ආවේ 2019. ඉතින් clock speed එක වෙනවා 1.1 සිට 5.3 කියන gigahertz speed එකක් මේ processor වලට අයත් වෙනවා. ඒ වගේම RAM card DDR4X කියන RAM card වර්ගය තමයි මේ motherboard වලට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. motherboard වර්ග ගැන කතා කරොත් එහෙම Z590 ඒ වගේම Z490 ඒ වගේම H410M ඒ වගේම B560 කියන motherboard type තමයි මේ generation එකේ processor වලට support වෙන motherboard වෙන්නේ. ඒ වගේම තමයි 11 වෙනි generation එකේ processor වෙළඳපොළට ආවේ 2021. ඉතින් 10 වෙනි generation එකේ processor වලටම සමානව support වෙනවා ඒ motherboard ම. ඒ නිසා මම motherboard ගැන කියන්න යන්නේ නැහැ. අර මම කියපු 10 වෙනි generation එකේ motherboard ම තමයි 11 වෙනි generation එකටත් support වෙන්නේ. ඒ වගේම clock speed එක වෙනවා gigahertz 5 සිට gigahertz
පහයි දසම තුන දක්වා ස්පීඩ් එකක් අපට මේ ජෙනරේෂන් එකේ ප්‍රොසෙසර් වලින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ ටික දැනගන්න අවශ්‍ය වෙන්නේ මම කලින් කිව්වා වගේ අපට ඕන ඕන මදර්බෝඩ් අපට ඕන ඕන ප්‍රොසෙසර් අපට සම්බන්ධ කරන්න බෑ අපට බලන්න සිදු වෙනවා ජෙනරේෂන් එක ඒ වගේම අපට බලන්න වෙනවා RAM කාඩ් එක ඒ වගේම තමයි අපට බලන්න වෙනවා මදර්බෝඩ් ටයිප් එක ඉතින් ඒවට ගැළපෙන විදිහේ ඩීටේල් ටික තමයි මම ඔයාලට දුන්නේ ඉතින් මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන්ම ඔයාට මතක තියාගන්න වෙනවා අපේ කෝස් එකට ඉස්සරහට ඔයා සම්බන්ධ වෙනවා නම් මේ ඔමන් නිතර නිතර කතා කරන්නේ නැහැ ඔයාට මේ දේවල් අමතක වෙයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහින් මම දාලා තියෙනවා ලින්ක් එක ඒ ලින්ක් එකට ගිහිල්ලා ඒ ලින්ක් එකෙන් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න PDF ඩොකියුමන්ට් එක ඉතින් මේකේ හැම දෙයක්ම මේ කතා කරපු හැම දෙයක්ම තියෙනවා ඒක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා ඔයා තියාගන්න මොකද ඔයාට මේ වීඩියෝ එක හොයාගන්න බැරිනොත් නේද ඔය අමාරුක වැටෙනවා මේ දේවල් ටික නේද අහලා පස්සේ අමතක වුණොත් එහෙම එනිසා අනිවාර්යයෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න අමතක කරන්න එපා එහෙනම් අපි ඊගාව වීඩියෝකින් හම්බෙන්නේ මෙන්න මේ දේවල් ටික කතා කරන්න ඒ තමයි ප්‍රොසෙසරය සහ මදර්බෝඩ් එකට අදාළව කොහොමද අපි VGA කාඩ් එකක් තෝරගන්නේ ඒ වගේම තමයි පවර් සප්ලයි එකේ වොට් ප්‍රමාණය අදාළ වෙනවා ගේමින් නේද කම්පියුටරයක් නම් එතකොට RGB ලයිට් එහෙම ඔයා ෆෑන් වලට RGB ලයිට් තියෙන ෆෑන් නම් පාවිච්චි කරලා තියෙන කූලින් ෆෑන් නම් පාවිච්චි කරලා තියෙන්නේ ඒකට ගොඩක් වෝල්ටීතාවයක් යනවා වොට් ප්‍රමාණයක් යනවා එතකොට පවර් සප්ලයි එක තෝරගද්දී ඒකත් සැලකිලිමත් වෙන්න ඕන ඒ වගේම ඔයා වෙනින්ම VGA කාඩ් එකක් ගහගෙන ගේමින් වලට කම්පියුටර් හදනවනම් එතකොටත් සැලකිලිමත් වෙන්න ඕන පවර් සප්ලයි එක ගන්න මොකද VGA කාඩ් එකට වෙනින්ම පවර් එකක් ඕන ඒකේ කූලින් ෆෑන් තියෙනවා ඒකට වෙනින්ම පවර් එකක් ඕන වෙනවා එතකොටත් අපිට පවර් සප්ලයි එක ගන්න අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න වෙනවා මෙන්න මේ දේවල් ටික තමයි ඊගා වීඩියෝකින් අපි කතා කරන්නේ ඉතින් ඊගා වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තු ඇතුව අදට අපි ඔබෙන් සමු ගන්නවා ඔයාලා ඔක්කොටම සුබ දවසක් ආයුබෝවන්.